අයිබෝවන් සුබ මධ්‍යහනක් හරිමය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ලන්ඩන් සංචාරයේ සාර්ථකව නිම කළ ජනපති දිවයිනට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානයට සිරිකොත කොටස් තුනකට බෙදයි ඉන්ධන මිල සූත්‍රය හෙට කැබිනට් මණ්ඩලයට ප්‍රථමයෙන් දේශීය පුවත් පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුවට සහභාගී වීමට ලන්ඩන් නුවරට ගිය ජනාධිපතිතුමා සිය නිල සංචාරය සාර්ථක වෙනිම කරමින් අද පෙරවරුවේ දිවයිනට පැමිණියා පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුව ඇමතීම සහ තවත් වැඩසටහන් සහ උත්සව අවස්ථා කිහිපයකට සහභාගී වීමට ලන්ඩන් නුවර බලාපිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දින 6ක සාර්ථක නිල සංචාරයකින් පසුව අද පෙරවරුවේ දිවයිනට සම්ප්‍රාප්ත වුණා ජනාධිපතිතුමා මෙම සංචාරයේදී පොදුරාජ්‍ය මණ්ඩලයේ ව්‍යාපාරික සංසදය අමතමින් කලාපීය සංවාදනය සඳහා සියලුම ව්‍යාපාරිකින්ට එක්වන ලෙසට ආරාධනා කර සිටියා. එන අනතුරුව ජනාධිපතිතුමා පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යනායක සමුළුවට එක් වූ අතර එහිදී පැවති විධායක සභාවද අමතුණු ලැබුවා. පසුව දෙවන එලිසබත් මහරජින විසින් රාජ්‍යනායකින් උදෙසා පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයටද ජනාධිපතිතුමා සහභාගී වූ අතර එහිදී ජනාධිපතිතුමාට මහරජුණගෙන් ඉහළ පිළිගැනීමක් හිමි වුණා. ශ්‍රී ලාංකික ප්‍රජාපද හමුවීමට අමතක නොකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වසර 38ක් පුරා අඛණ්ඩව පැවැත්වෙන ලන්ඩන් නුවර බක්මහවුල්ලටද සහභාගී වුණා. ඒ අනුව සිය ලන්ඩන් සංචාරයේ ප්‍රථම කාර්ය ලෙස ජනාධිපතිතුමා සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් හිසතෙල් ගෑමේ මහා මංගල්‍යයට ලන්ඩන් නුවරදී සහභාගී වූ අතර මෙම සංචාරයේ දින 6කට පසුව අවසන් කරමින් ලන්ඩන් නුවර පැවති සිංහල දෙමළ බක්මහවුල්ලට පසුගියදා සහභාගී වුණා. ජනාධිපතිතුමා ලන්ඩන් බක්මහවුල්ලේදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ හෙළ සිරිත් විරිත් රැක ගනිමින් ජාතියක් ලෙස ඉදිරියට යාමට සැවුමෙක් විය යුතු බවයි. සුදුවෙල්ල ක්‍රීඩා සමාජයේ 25 වන වරටත් සංවිධානය කළ බක්මහවුල්ල ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සුදුවැල්ල ක්‍රීඩා සමාජය විසින් 25 වන වරටත් සංවිධානය කළ බක්මහවුල්ල ඊයේ දවස පුරා ඩීන්ස් පාර මන්සන්දියේදී පැවැත්වුණා. විචිත්‍රවත් තරඟ ඉසව් රසක් මෙහි සංවිධානය කර තිබීම විශේෂත්වයක්. මෙම අවස්ථාවට අමාත්‍ය අර්ජුන රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබ රහුමාන් මෙන්ම කොළඹ පුරපතිනිය රෝසි සේනානායක මහත්මියද එක්ව සිටියා. පසුව ග්‍රාමාත්‍යතුමන් ඇතුළු මැති අමිතිවරුන් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානයද සිදු කරනු ලැබුවා. බක්මහවුලෙන් අනතුරුව සංගීත ප්‍රසංගයක්ද පැවැත්වුණා. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල සඳහා සිරිකොත පක්ෂ මුලස්ථානය ප්‍රධාන අංශ තුනක් යටතේ කාණ්ඩ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලට සමගාමීව සිරිකොත පක්ෂ මුලස්ථානය ප්‍රධාන ක්ෂේත්‍ර තුනකට වෙන්කර එහි කටයුතු කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාම සඳහා නිලධාරීන් මණ්ඩලයක් පත් කිරීමට බලය පැවරී තිබෙන බව එම පක්ෂයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. ඒ අනුව ජනසන්නිවේදන හා ප්‍රචාරක අංශය, ප්‍රධාන කාර්යාලය මග පෙන්වීම, සමාජිකයින් බදවා ගැනීම හා ප්‍රවර්ධනය, බිම් මට්ටමින් ක්‍රියාවට නැංවීම වැනි කටයුතු ඉදිරියට මෙහෙයීම සඳහා නිලධාරීන් තිදෙනෙකුට බලය පැවරෙන අතර ඔවුන්ට සහාය දැක්වීමට විෂය භාර ලේකම්වරුන්ද තිදෙනෙකු පත් කරනු ඇති. පක්ෂයට නව සමාජිකයින් බදවා ගැනීම හා ප්‍රවර්ධන කටයුතු බිම් මට්ටමේ සිට ක්‍රියාවට නැංවීම ජාතික සංවිධායකවරයාටත් ජනසන්නිවේදන හා ප්‍රචාරක කටයුතු ඉදිරියට ගෙන යාම ඒ සඳහා පත් කරන ප්‍රධානියාට වගකීම් පැවරෙන අතර පක්ෂයේ ප්‍රධාන කාර්යාලය මෙහෙයවීම කටයුතු මහලේකම්වරයා වෙත පැවරෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සිදු කරනු ලබන නව ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ පක්ෂය ශක්තිමත් කිරීම සඳහා පියවර රැසක් මෙවන විට ගෙන තිබෙන අතර පක්ෂ මූලස්ථානය අංශ තුනකට වෙන්කර නිලධාරී මණ්ඩලයකට බලය පැවරීම එහි තවත් එක් පියවරක් වනවා. එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල සඳහා පත් කරන ලද කමිටුවද ප්‍රකාශ කර තිබෙන්නේ අප්‍රේල් මස 30 වනදාට පෙර පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල අවසන් කරන බවයි. මේ සම්බන්ධයෙන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පක්ෂ ප්‍රතිසංධාන සමාජික කමිටුවේ මෙන්ම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් අතර විශේෂ රැස්වීම් වාර කිහිපයක්ම පසුගිය දිනවල පැවැත්වුණා. විශේෂයෙන්ම එහිදී පක්ෂ නිලධාරී මණ්ඩලය වෙනස් කිරීමකට භාජනය කරන අතර එහි සියලුම කටයුතු අප්‍රේල් මස 30 වනදා එනම් තවත් දින 7ක කාලයක් ඇතුළත අවසන් විය යුතුව තිබෙනවා. ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය හෙට අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය හෙට දිනේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පෙරුම්හල්වල ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කිරීමත් සමගම ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන බවට දිගින් දිගටම චෝදනා එල්ල වුණා. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීමෙන් අනතුරුව අමාත්‍යාංශයට දිනකට රුපියල් මිලියන 38ක අතිරේක පාඩුවක් සිදුවන බවයි. කෙසේ වෙතත් පෙර පැවති තත්ත්වයට වඩා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පෙරුම්හල් වලින් ජනතාව ඉන්ධන ලබා ගැනීම වැඩි වුවත් මිල පරතරය අනුව ඉන්දියන් ඔයිල් සමාගමට වැඩි ලාභයක් ලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය හමුවේ ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල කරන් ඉහළ නැංවිය යුතු බවට මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධව මිල සූත්‍රයක් සකස් කිරීමට පියවර ගත් අතර එය මේ වන විට සකස් කර අවසන් බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. මේ අනුව හෙට දිනේදී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට මිල සූත්‍රය ඉදිරිපත් කිරීමට නියමිතයි. ලෝක වෙළඳපොලේ පවතින ඉන්ධන මිල හමුවේ මෙම මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව මාස දෙකකට හෝ තුනකට වරක් මිල සංශෝධනයක් සිදුවනු ඇති. ඒ අනුව ඉදිරි මාස දෙක හෝ තුන ඇතුළත ඉන්ධන මිලෙහි ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකි බවයි මුදල් අමාත්‍යාංශය මෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද පෙන්වා දෙන්නේ. වියකී යන හිටිවන කවිය රැකගනිමින් වත්මන් සමාජයේ හිටිවන කවි ප්‍රචලිත කිරීමේ අරමුණු ඇතිව සංවිධානය කළ හිටිවන කවි මඩුවක් ඊයේ කැප්පෙටිපොළ ප්‍රදේශයේදී පැවැත්වුණා. කවිය වර්තමානයේ වන විට මලානික පුෂ්පයක් බවට පත් වී තිබෙනවා. සිංහල සාහිත්‍යයේ මුදුන් මල්කඩ බඳු වූ කවිය එකී තත්වයෙන් මුදවා ගැනීම හා වත්මන් සමාජයේ හිටිවන කවි ප්‍රචලිත කිරීම අරමුණු කරගෙන කැප්පෙටිපොළ හෙට්ටිගෙදර සනස සමිතිය මගින් මෙම කවිමඩුව ඊයේ එරබද්ද විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට එරබද්ද ශ්‍රී විවේකානන්ද විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වැටහිරේ සෝරත හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නයත් ඌව පළාතේ කවිය සංසදයේ ප්‍රධාන සභාපති R.M. මොහොට්ටි කිවිඳාත් ඇතුළු පළාතේ කවියන් රැසක් එක්ව සිටියා. බොංචි මිලන්දං නං රූපි යල් විසයි ඒ කාලේ නම් එලේ ගොවියට හරිව සරුයි. මෙම කවිමඩුව රසවිඳීමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක්ද එක්ව සිටියා. ලිදුල සමෘද්ධි කලාපයේ විසින් සංවිධානය කළ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයකට බුදුරුවට සම්මාන රූපයක් සහිත සාරියක් පැළඳ සිටි කාන්තාවකට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධය පළ වුණා. පළවකැලේ ලිඳුල සමෘද්ධි කලාපයේ විසින් සංවිධානය කළ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයකට බුදුරුවට සමාන මුද්‍රණ සහිත සාරියක් පැළඳ සිටි කාන්තාවකට එම අවුරුදු උත්සවයට සහභාගී වූ විශාල පිරිසකගෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ල වුණා. ආගරපතන පොලිස් වසමට අයත් හෝල්බ්‍රුක් බෙල්මෝර් වතුයායේ ක්‍රීඩාංගණයේ ඊයේ දවස පුරා මෙම අවුරුදු උත්සවය පැවැත්වුණා. එම අවුරුදු උත්සවයේ සංවිධානය කළ සමෘද්ධි සංවර්ධන නිලධාරිණියගේ නැගණිය විසින් මෙම බුදුරුවට සමාන මුද්‍රණ සහිත සාරිය පැළඳ සිටි බවයි සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට පැමිණ සිටි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ. මේ පිළිබඳව ආගරපතන පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිරි මහතා විසින් මෙම කාන්තාවට දැඩි ලෙස අවවාද කර කිසියම් ආගමකට නිග්‍රහ වන පරිදි මෙවැනි ඇඳුම් නොඅඳින ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා. තවත් උණුසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න www.cfnews.lk අපගේ වෙබ් අඩවියට යළිතාම යොමු සවස 6ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.